මේ අවස්ථාව වන විට කිසියම් අර්බුදකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා ඒ නිසා තමයි අපි මේ සජීව විකාශය ආරම්භ කළේ මේ පිළිබඳව ඔබව දැනුවත් කළ යුතු නිසා කොහොම වුණත් අපි දන්නවා මේ වෙලාවේ රූපවාහිනියේ නැරඹීමේ පහසුකම ලැබෙන්නේ නැහැ රට පුරා ජනතාවට ඉතාමත් සීමිත ප්‍රදේශ කිහිපයක පමණයි මේ වන විට විදුලි බලය පවතින්නේ ඒ නිසා මේ සජීව විකාශය අප තීරණය කළා සිරස FM ගුවන්විදුලිය ඒ වගේම Y FM ගුවන්විදුලිය ශක්තිය FM ගුවන්විදුලිය හරහා සජීවීව විකාශය කරන්න ඒ වගේම newsfirst.lk අපගේ Facebook පිටුව හරහා live stream කරන්න එම නිසා අපිට ඔබට තොරතුරු දැන ගැනීම සඳහා මේ මාධ්‍යයන් සියල්ලම පාවිච්චි කරලා හැකියාව තිබෙනවා සිරස TV වගේම ශක්ති TV වගේම සිරස FM Y FM ශක්ති FM නාලිකා වගේම අපගේ නිල Facebook පිටුව හරහා මොකක්ද අපි මේ කියන්නේ මේ අවස්ථාව වන විට රට පුරා විදුලිය විසන්දි වී තිබෙන්නේ රට පුරාම විදුලිය විසන්දි වී විදුලිය බිඳවැටීමක් වාර්තා වුණා මීට පැය කිහිපයකට පෙර කොහොම වුණත් තවමත් මෙය යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි වී තිබෙන බවයි අපිට තොරතුරු වාර්තා වන්නේ ඒ මක්නිසාද විදුලි බිඳවැටීම යථා තත්ත්වයට පත් කර ගන්න කොයිතරම් වෙලාවක් යයිද අපි මේ ගැන මුලින්ම තොරතුරු විමසා බැලීමක් කරමු ඒ සඳහා දුරකතනයේ ඉන්නවා විදුලි බල මණ්ඩලයේ සභා අපති විචිත හේරත් මහතා අපි දැන් මුලින්ම සජීවීව ඔහු සම්බන්ධ කර ගැනීමට සූදානම් අයබෝවන් හේරත් මහතා හේරත් මහත්මයා අයබෝවන් අයබෝවන් ඔව් හේරත් මහත්මයා අපිට පැහැදිලි කරන්න දැන් තියෙන තත්ත්වය මොකක්ද කියලා මේ ශබ්ද පොඩ්ඩක් ඇහෙනවා මදි හේරත් මහත්මයා අපි අපිව ඇහෙනවද ඔබට දුරකතනයේ प्रधान මොරච්චෝලෙ තියෙන මෙගාවට් 900ක විදුලි බලාගාරයේ ඉන කරන්ට් එකත් මේක හරහා එන්නේ ඊට අමතරව කෙරවල පිටියේ මෙගාවට් 300ක තියෙන විදුලි බලාගාරයේ කරන්ට් එකත් මේක හරහා එන්නේ එතකොට දවාලේ මේ පොපොලේ බිඳවැටීමක් සිද්ධ වෙලා තියෙනවා ග්‍රිඩ් සබ්ස්ටේෂන් එකේ එතකොට වෙන්නේ රටේ ඉල්ලුම ඒ තත්ත්වෙම තියද්දි ප්‍රධාන විදුලි බලාගාර මෙගාවට් 1200ක් විතර නැති වුණාම අනිත් විදුලි බලාගාර වලින් මේ අවශ්‍ය කරන ඉල්ලුම प्रधान सिस्टम कंट्रोल ඇත්තර මේ අවස්ථාවේ මාත් එතන ඉන්නේ මේ එතනට අතුමත් දැන් ඇවිල්ලා ගියා අපේ නිලධාරි මණ්ඩලයේ වගේ නිලධාරි මහත්තුරු 30ක් අතරේ මේ වෙලාවේ වැඩ කරනවා ඉතින් එතකොට එක එක විදුලි බලාගාරයේ ඔන් කරන ගමන් ඒවා අපේ එම් පද්ධතියට සම්ප්‍රේෂණ පද්ධතියට සම්බන්ධ කරනවා ඊ කටයුත්ත කරගෙන යෑම තමයි කරන්නේ මේ වාගේ බිඳවැටීමක් 2016 තමයි අන්තිමට ලා තියෙන්නේ सभापतिमे එතකොට ඒ ටික දැන් කරගෙන යෑම තමයි කරන්නේ සිද්ධ කරන්නේ අපේ තාප විදුලි බලාගාරය එසියල්ලත් පද්ධතියට එක්කල හැකිද එක් කරන්න පුළුවන් එකම දේ තියෙන්නේ සමහරලාට ජල විදුලි බලාගාර නම් ඒ ගාව මොන්ඩල්ලා සැපයුම දෙන්න පුළුවන් ඒකට තාප විදුලි බලාගාර වල තියෙන මේ ආපහු ස්ටාර්ට් කරන්න ගියාම සාමාන්‍යයෙන් ඒකට වැඩිය වැඩි කාලයක් යනවා ඉතින් අපි උත්තරින් උත්සාහ කරනවා මේ ඔක්කොම ටික සම්පත් කරලා විදුලිය තාත්තට පත් කරන්න අපි දන්නවා දැන් කෙරවල පිටියේ නොරොච්චෝලේ විදුලි බලාගාර එතරම් පහසුවෙන් යලිත් පණ ගන්නවන එක පහසු නෑ කියලා ඒ බලාගාරවල තත්ත්වය මොකක්ද ඒ බලාගාරත් ඇත්තටම මේව අඩු ලෝඩ් එක ඒ කියන්නේ ලෝඩ් එක දෙන්නේ නැතුව
ඒක නවත්තන්න නැතුව දුවාගෙන යන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද කරගන්න පුළුවන් කියලා මේවත් එක්ක පුළුවන් තරම් ඉක්මනට අපි අනිත් ටික සම්බන්ධ කරනවා වගේම මේ ටිකත් අපි මොකද පද්ධතියට දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට අපේ ඉල්ලුම මේ සපයන්න අමාරු වෙනවා. ඒක නිසා ජල විදුලි බලාගාර ටික තමයි ඉස්සල්ලාම පොත් කරන්නේ. ඊට පස්සේ මේ නොරච්චෝලේ ඒ වගේම කැරොල් පිටිය ඊළඟට කැලිබ්‍රේෂන් විදුලි බලාගාර ඒ බලාගාර ටික ඔක්කොම ජල විදුලි මේ අපේ සම්ප්‍රේෂණ පද්ධතියට ජාතික පද්ධතියට එකතු කිරීම තමයි කරන්නේ. සභාපතිනි අපි දන්නවා ඔබතුමාලා දැඩි වෙහෙසක් ගන්නවා පද්ධතිය අලිත් යථාර්ථයට ගේන මේ වෙලාවේ ජනතාව කටයුතු කරන්න ඕනේ කොහොමද? එහෙම නැත්නම් ඔබතුමාලාට දෙන්න විශේෂ පණිවිඩයක් තියෙනවද? අතරම අපි ජනතාවට අපහසුතාවයකට පත් වෙනවා කියන එක පැහැදිලිවම දන්නවා. ඉතින් මේවා අවුරුදු කිහිපයක් කරන දේවල් නෙවෙයි. ඉතින් මේවාගේ පිටරටින් බොහොම කලාතුරකින් සිද්ධ වෙනවා. ඒකින් ඉන්න පොඩ්ඩක් අපි ඉල්ලනවා ඉවසීමෙන් කටයුතු කරන්න කියලා. අපේ කාර්ය මණ්ඩලයේ මෙතන සිස්ටම් කන්ට්‍රෝල් එකේ ඉංජිනේරු සතියක් කඩලයක් ඉන්න යාම රට පුරා බලාගාරවල ඉන්න ඉංජිනේරු මාත්‍රු තාක්ෂණයේදී ඔක්කොම මේ එකමුතු වෙලා මේ කටයුත්ත කරගෙන යනවා. ඒක අපි ලොන්තරයිස් වට මේ කටයුත්ත කරනවා. ඒ වගේම මේ ඉවරනාට පස්සේ අපි අනිවාර්යයෙන්ම හරි පරීක්ෂණයක් කරලා මොකක්ද හේතුව ඊට පස්සේ මේ වගේ දේවල් ඉස්සරහට නොවෙන්න කටයුත්තේ මාර්ගය ටික අපි මේ තීරණය කරන්න ඕනේ. විදුලි බලාගාර සියල්ලමත් ඒ වගේම උපපලවල් සියල්ලමත් ඔබතුමාලගේ පාලනය යටතේ මේ වෙලාවේ තියෙනවාද? ඒ සියල්ල හැසිරවිය හැකිද මේ වෙලාව වෙනුවට? උපපලවල් සියල්ලම ඔබතුමාලගේ පාලනය යටතේ මේ වෙලාවේ මේවා පාලනය කරන්න පුළුවන්ද හසුරවන්න? ඔව් ඒ ඔක්කොම මේ අපේ ප්‍රධාන මේ සිස්ටම් කන්ට්‍රෝල් එක හරහා තමයි මේ ඔක්කොම පාලනය වෙන්නේ. ඒ කියන්නේ අපි පිටින් විදුලි බල විදියේ ගත්තත් සමහරලාට කරවල පිටිය වාගේ පිටින් ගන්න වෙන අපි පිට පාර්ශවකින් විදියේ ගත්තට මේ සිස්ටම් කන්ට්‍රෝල් එක හරහා සම්පූර්ණ පාලනය කරන්නේ විදුලි බල මණ්ඩලය හරහා. දැන් මේ විදුලිය යම් විදිහකින් මේ ප්‍රධාන බලාගාරවල සැපීමේ යම් ගැටලුවක් ආවොත් හදිසියේ විදුලිය මේ ලබා ගැනීම සඳහා වෙච්ච පෞද්ගලික බලාගාරත් ඔබතුමාලා යටතේ මෙතනින් පාලනය වෙනවද? අනේ කතා කරලා මට පොඩ්ඩක් සත්‍යයට කතා කරන්න ඇහෙන්නේ නැහැ. මම මේ කන්ට්‍රෝල් රූම් එක ඇතුලේ ඉන්නේ. නැහැ අපි අහන්නේ දැන් මේ වෙලාවේ තියෙන පෞද්ගලික බලාගාරවලින් යම් කිසි විදියකට මේ පාලන පද්ධතිය හරහා විදුලිය ලබා ගැනීමක් කරන්න පුළුවන්ද මේ වෙලාවේ? එහෙම සාමාන්‍යයෙන් එහෙම තමයි තියෙන්නේ. කියන්නේ අපේ සම්පූර්ණ හැම බලාගාරයක්ම අපේ මැදම පාලන මැදිරිය හරහා තමයි සම්බන්ධ වෙන්නේ. දැන් ඔබතුමාලා එවැනි උත්සාහයක් ධර්මයෙන් ඉන්නවද? මොකද? දැන් ඔබතුමාලා එවැනි මිලදී ගැනීම මෙවැනි විදුලිය ලබා ගැනීම සඳහා මේ වෙලාවේ කටයුතු කරමින් ඉන්නවද? නෑ මිලදී ගැනීම නෙවෙයි ඒක වෙන්නේ. අත්‍තරම තියෙන්නේ අපේ ගන්නේ පිටදී මිලදී ගැනීම හැම වෙලේම ගන්නේ ඒක ලීස් කොස්ට් ජෙනරේෂන් කියලා කියන්නේ. ඒ කියන්නේ අඩුම වියදමින් ජෙනරේට් අඩුම වියදමට ගන්න ඒවා තමයි අපි ඉස්සල්ලාම ගන්න. ඒ කැටියට ඉස්සල්ලාම ජල විදුලිය ගන්නවා. ඊට පස්සේ ගල්ලංගුරු බලාගාරය ගන්නවා. ඊට පස්සේ අපේ හෙවි පෝල් වලින් ගන්නවා. ඊට පස්සේ තමයි ඩීසල් වලට යන්නේ. පොදේ මේ වගේ ඒ පිළිවෙලට තමයි එක එකක් නිෂ්පාදනය කරන්න යන වියදම යන්නේ. එතකොට අපිට මේ වෙලාවේ ගන්න පුළුවන් දින වගේ අඩුම ඒවා ටික ඉස්සල්ලා ගන්නවා. ඒ විදිහට පිළිවෙලට වැඩි මේවා දිනේ ඩීසල් බලාගාරය. ඉතින් ඩීසල් බලාගාර වලට අන්තිම මොහොතේ තමයි යන්නේ. හොඳයි බොහොම ස්තුතියි අපි ඔබතුමා කාර්යබහුල අවස්ථාවක සම්බන්ධ වුණා. මම හිතන්නේ ඔබතුමා සඳහන් කළ කරුණු ඉතා වටිනවා. මේ වෙලාවේ රට පුරා ජනතාව විමසන කාරණාවක් තමයි කීර්ති විදුලිය එන්නේ කියලා. ක්‍රිෂාන් රාජ් අපි දෙමළ භාෂාවෙන් කෙටි පැහැදිලි කළා. තව කතා කරමු. නාඩලාවිය රීතියෙන් මින් තඩය ඒපටිරකම් නිලයෙන් උங்களை நாங்கள் நேரடியாக சந்திக்கின்றோம். தற்போது நாடலாவிய ரீதியில் மின்தடை ஏற்பட்டிருக்கின்றது. இதனால் பெரும்பாலான இடங்களில் தொலைக்காட்சியை நேரடியாக பார்வையிடுவதற்கான வாய்ப்புகள் இல்லை. ஆகவே சில இடங்களில் மின் பரப்பாக்கிகளை பயன்படுத்தி மக்கள் மின்சாரத்தை பெற்றுக்கொள்கின்றார்கள். அதேவேளையில் தற்போது மின்சாரம் வளமைக்கு திரும்பும் எப்போது என்ற கேள்வி பலரிடையே இருக்கின்றது. அதற்கான பதிலை கொண்டு வரும் நோக்கில் இந்த நேரடி ஒளிபரப்பில் நாங்கள் இணைந்திருக்கின்றோம். சமூக வலைதளம் ஊடாகவும் அதேபோன்று சக்தி எஃப்எம் ஊடாகவும் இந்த நேரடி ஒலி ஒளிபரப்பை உங்களுக்கு வழங்கிக் கொண்டிருக்கின்றோம். இலங்கை மின்சார சபையின் தலைவர் விஜித ஹேரத் தற்போது
நேரடியாக உடன் இணைந்து கொண்டு தற்போதைய கால நிலவரம் தொடர்பான தகவல்களை வழங்கியிருந்தார். இன்னும் சில மணித்தியாலங்களில் மின்சாரத்தை வளம்பிக்கு கொண்டு வரக்கூடிய வாய்ப்பு இருக்கும் என அவர் நம்பிக்கை வெளியிட்டிருந்தார். 2016 ஆண்டில் இவ்வாறான மின் தடை ஏற்பட்டதன் பின்னர் தற்போது இவ்வாறானதொரு மின்சார தடை நாடளாவிய ரீதியில் ஏற்பட்டிருப்பதாக அவர் சுட்டிக்காட்டியிருந்தார். மின் பிறப்பாக்கி கட்டமைப்பில் ஏற்பட்ட கோளாறு காரணமாக இந்த மின் தடை ஏற்பட்டிருக்கின்றது. இலங்கை மின்சார சபையின் அதிகாரிகள் அதனை சீர் செய்யும் நடவடிக்கையில் மும்முரமாக ஈடுபட்டு வருவதாக அவர் சுட்டிக்காட்டியிருந்தார். எவ்வாறாக இருந்தாலும் இதனை வளமைக்கு கொண்டு வரும் அதே வேளையில் தனியார் மின் உற்பத்தி நிலையங்களிலிருந்து மின்சாரத்தை பெற்று வழங்கக்கூடிய நிலைமை இருப்பதாகவும் அவர் சுட்டிக்காட்டியிருந்தார். அனைத்து மின் பிறப்பாக்கிகளும் மின் பிறப்பாக்கிகளும் செயலிழந்திருப்பதன் காரணமாக இந்த மின் தடை ஏற்பட்டிருக்கின்றது. இதனால் வீதி சமிக்ஞைகள் செயலிழந்திருக்கின்றன. அதே போன்று நீர் விநியோகமும் பெரும்பாலான இடங்களில் தடைப்பட்டிருக்கின்றது என்ற தகவலும் நமக்கு பதிவாகியிருக்கின்றது. எவ்வாறாக இருந்தாலும் இன்னும் சில மணித்தியாலங்களில் இந்த மின் விநியோகத்தை வளமைக்கு கொண்டு வர முடியும் என இலங்கை மின்சார சபை நம்பிக்கை வெளியிட்டிருக்கின்றது. வசந்த पूर्ण विदुलिया बिंदवटी मकमरश्रीमे सिद्धवेलाती विदुलि बल अमात्यांश सदहन कन्न विधिट वटपुरा सियलु विदुलि जनन मेवेला अक्रियवती बेन्नी मिनिसा मतुवेच्च गैटलु गणना वक्तियेनो विशेषेण मेवेदी वटपुरा बोहो काटीतु कैन सियलुम काटीतु पाहे अकर्मण्य तत्वेकट पत्वेलातीयेनवा किला किव्वोत् निवरदी मे तत्वे तुल अपिट महामार्गयट बेस्सर पास्से दकिन्न पुलुवंकम तिबेनवा मार्ग संज्ञा पद्धति क्रियात्मक वेन्ने ए निसा मे විලාවේ ඔබ මහා මග ගමන් කරනවා නම් ඊටාම ප්‍රවේශම් විය යුතුයි. කිසිඳු මාර්ග සංඥාවක් මේ වෙද්දී ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා කොළඹ නගරයේ ඇතම් ස්ථානවල තරමක රතවාහන තදබදයක් තියෙන බවටත් වාර්තා වෙනවා. කොහොම වුණත් ඔබ මහා මග යද්දී ප්‍රවේශම් විය යුතු බව සිහි තබා ගන්න. ඒ වගේම සිලවන්තම කටයුතු කරන්න ඕන වෙලාවක් මේක. මේ බොහොම මාර්ග ගමන් කරද්දී එහෙම නැති වුණත් අනතුරු වෙන්න පුළුවන්. කාටවත් කෑ ගහලා පාර යද්දී තේරුමක් නැහැ. ඒ අතරතුර මට පොලිස් දෙපාර්තමේන්තුව වගේ එවැනි ආයතන මේ වෙලාවේ සෑහෙන මහන්සියක් ගනි උත්සාහ ගන්නවා තමයි. නමුත් ප්‍රවේශය විදිහට අපිට ලොකු වගකීමක් තියෙනවා මේ වෙලාවේදී සෑහෙන වගකීමෙන් කටයුතු කරන්න. ඔව් අපිට ඉන්දික හපුගොඩ මහත්මයා සම්බන්ධ කරගන්න පුළුවන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියතුමන් රතවාහන සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කරන්නේ. එතුමන් අපි සූදානම් එතුමන් මේ පිළිබඳව සවිස්තර තොරතුරු දන්නවා. අයබෝන් හපුගොඩ මහත්මයා අයබෝන් ඔව් අපිට කියන්න දැන් මොකද්ද මහමග ඇති වෙලා තියෙන තත්වය? සැත්තම මේ විදුලිය ස්තන්දිරා වීම හේතුවෙන් ඒ මාර්ග සංඥා තිබෙනේ කලලයිට් කියලා සක්‍රිය වෙලා තිබෙනවා. එම නිසා අත වාහන පාලනය මාර්ග ආරක්ෂා සඳහා මේ වාහන තදබදිය ආම කර ගැනීම සඳහා සෑම ස්ථානයකම රථ වාහන රාජකාරීවතු නිලධාරීන් යොදවලා ඒ වැඩිපුර වාහන ගමන් කරන ප්‍රදේශයේ වාහන ගමන් කිරීමට ඉඩ සලස්වලා තියෙනවා. දැනටත් මම මේ ඔරුගොඩ වත්තේ බොරැල්ල දෙමතකොළ මේ ප්‍රදේශ වල මේ සංචාරය කරන ගමන් සිටින්නේ වාහන අතපතේකින් තොරව ගමන් කිරීමට හැකි ඉඩාවක් තිබෙනවා. මොකද සියලුම රථ වාහන නිලධාරීන්ට මාර්ගයේ රාජකාරී සභාව යොදවලා තියෙනවා මේ අවස්ථාවන් එක. මොකද මේ තවස් වර්ගයේදී පැය 16 සිට පැය 19 දක්වා ඉවරලා මේ පීක්කව වෙලාවේ අත්‍තරම රාජකාරී සභාව පැමිණි සියලුම දෙනා කාර්යාලයේ පොළ විශේෂයෙන්ම මාර්ගයේ වාහන කල මේ විදුරු මහතුම් මේ අවස්ථාවේදී පන්තිරු නීති අනුව ක්‍රියාත්මක කරනවා නම් අතුතු කරනවා නම් තවත් පදපදේ අත්විඳීමට හැකියාව තියෙනවා. ඒ වගේම වම් මාර්ගයේ භාවිතා කළා වමට හැරීම සිදු කරන විදුරු මහතුන් ඉන්නවා. උන් නියමාකාරයෙන්ම වම් පැත්තේ අයිනෙන් මේ මන්තිරුව ක්‍රියාත්මක කරනවා නම් ඒ වගේම දකුණු ගහන අවස්ථාවේදී දකුණු පැත්තේ මන්තිරුව ක්‍රියාත්මක කරමින් ගමන් කරනවා නම් ඔන්න පහසුවේ ඉදිරියට ගිහිල්ලා දකුණට හැරවීමට අවස්ථාව තිබෙනවා. ඒ නිසා දැන් තමේ පොරුගොඩ වත්ත ඒ වගේම පෑන්සිපඩ දෙමතකොඩ පොරන්නේ සෑම කලලයිස් තියෙන ඒ සංඥා ලාභ කියන
मार्ग नीति अवधान योग्य महामार्ग वगेम මේ වෙලාවේ ජල සැපයුම සම්බන්ධයෙන් උත් ගැටලු ගණනාවක් මතුවලා තියෙන බව ප්‍රදේශ ගණනාවකින් වාර්තා වෙනවා විශේෂයෙන් උස් ප්‍රදේශවලට මේ වෙද්දිත් ජල සැපයුම නතර වෙලා තියෙන. ඒ වගේම අනිකුත් ප්‍රදේශවල අඩු පීඩනයක් යටතේ තමයි ජලය සැපෙන්නේ. මොකද මේ වෙලාවේ පොම්පාගාරවලට ජලය පොම්ප කිරීමේ හැකියාවක් නැහැ. ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළා විදුලි බල සැපයුම යථා තත්ත්වයට පත් වෙලත් පැය 4ක් 5ක් ගත වෙයි කියලා ජල සැපියුම යථා පරිදි ලබා දී යබා දෙන්නට. ඒ නිසා ඒ පිළිබඳවත් ඔබේ අවධානය යොමු කිරීම වෙන ජලය පාවිච්චි කිරීමත් වැදගත්. වැදගත්. ඒ නිසා අමරශ්‍රී දැන් ඔබ සතු තියෙන තොරතුරු මොනවද මේ සම්බන්ධයෙන්? ඔව් වසන්ත මේ දැන් මේ විදුලිය බිඳ වැටීම අර සභාපතිතුමත් කිව්වා අර 2016 විදුලි බිඳ වැටීම ගැන. දැන් මේ විදුලි හදිසි විදුලි බිඳ වැටීම පිළිබඳ ඉතිහාසයේ ගත්තොත් එහෙම සෑහෙන අවස්ථා ගණනාවකදී මේ ආකාරයේ විදුලි බිඳ වැටීම් තියෙනවා. एवगेम मे विदु बिंदवेटी पिलीबंधव दिदास दहसे सिधुम तेक् यम विधेयकट लघु सख्या जनने यतिण इवकट पलकला विविध मध्य सह इवगे मे आयतन मे विदु बिंदवेटी मे अम विधेयक कुमंत्रण कारी वेड कटे उत्तल इवकट अभी मतक विधि अम परीक्षण सिद्ध किरण एवं तत्या कतुले मे समस्त क्रियावली विशेष में विदुले बिंदवेटी क्रियावली पिलीबंद यम विधेयक परीक्षण सिद्ध किरण कैसे वेता वेदगात्मक कारण तमय दें मे विदुले बिंदवेटीम एक समहर विट मे हरहा दें सभापति वगे देन देन प्रधान पाल पद्धति पालन एक बिलुपेल बिलियन तुनक वेदमें भत्र मूल्य स्थापित कलतीन मे स्थाने हरहा विदुली बलागार समस्त बलागार विसी पहाक वितर प्रमाणे कुत उपलवल हेट तुनकुत निरीक्षण क्रीम हेकियावत्तीन यतकोट दें ये हरह कटयत करादी दें यम आवश्यकता अनु विदुले लभागण्वेनवाने පිරිවැය අනුව අවශ්‍යතාව අනුව විදුලි ලබා ගන්න වෙනවා. එතකොට යම් විදිහකට මේ විවිධ පාර්ශ්ව මේට කලින් කියපු කාරණේ තමයි මේ විදුලි බිඳවැටීම් වල යම් විදිහක සම්බන්ධතාවක් මේ කාරණාත් එක්ක විදුලිය මිලදී ගැනීම පිළිබඳ සම්බන්ධතාවක් තියෙනවද කියන කාරණේ සාකච්ඡාවට ලක්වෙච්ච කාරණයක්. දැන් මේ වෙලාවේ අපි දන්නවා මුළු විදුලි වල මණ්ඩලයම බොහොම කැපවීමෙන් නිලධාරීන් සභාපතිවරයා ඇතුළු කණ්ඩායම වැඩ කරනවා. ඒ සියලු දෙනාම අපි දිරිමත් කරනවා, අගය කරනවා. නමුත් දැන් මේ වැනි කාරණා දැන් පරීක්ෂණයක් පැවැත්වීම විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ යම් විදිහක තාක්ෂණික කාරණා මත මේ බිඳවැටීම් වෙනවා නම් නැවත නැවතත් වෙනවා නම් එසේ වන්නේ ඇයි? විශේෂයෙන්ම අපේ බෙදා හැරීමේ පද්ධතිය, ඒ වගේම මේක හැසිරවීමේ පද්ධතිය මොනවා හරි දුර්වලතා තියෙනවා නම් ඒවා යථාවත් කරගත්තේ නැති වුණොත් අපිට බරපතල අර්බුද ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මේ සම්බන්ධව කරලා තියෙන පරීක්ෂණය, මීට කලින් කරලා තියෙන පරීක්ෂණ, දැන් අලුතින් පරීක්ෂණයක් කරනවා නම් ඒ කරන පරීක්ෂණයක් ඒ පරණ පරීක්ෂණත් එක්කම ඒක මේ අමතක කරන්නේ නැතුව වහාම මේ පිළිබඳ අවශ්‍ය කඩිනම් පියවර නොගත්තොත් මේ තත්ත්වය තවත් බරපතල වෙන්න පුළුවන්. දැන් මම හිතන්නේ අමරශ්‍රී මේක අපිට ලේසියෙන් එහෙම මගහැරලා යන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි. මුළු රටේම විදුලිය නැහැ. සියලු පද්ධති මේ වෙලාවේ අක්‍රියයි. ඒ වගේම දැන් මේක හරහා වෙන ආර්ථික පාඩුව මේ කෙටි කාලය තුල සිද්ධ වෙන පාඩුව ගණනය කරන්න බෑනේ. මේ දෙවන්ත පාඩුවක් සිද්ධ වෙනවා. ඒ වගේම අපි කොරෝනා වසංගතයේත් එක්ක වැඩ නැති කාල සීමාව පහු කරලා වැඩට බැස්සේ. ඔව්. සමහර විට අපි මේ සාකච්ඡා නොකරන සමහර තවත් ශේත්‍ර ගණනාවක ප්‍රශ්න පැන නැගිලා ඇති සෞඛ්‍ය ශේත්‍රවල ඖෂධ විවිධ දේවල් ගබඩා කරගෙන තියෙනවා. එතකොට උන්ට තියෙනවා උන් යම් තාවකාලික උපක්‍රම යොදාගෙන ඇති. නමුත් අපිට ඒ වගේ ඇමතුමක් ආවා ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර සේවා අකර්මණ්‍ය වෙලා තියෙනවා කියලා මේ විදුලි බල සැපයුම යන හිටීමත් එක්ක අවශ්‍ය මොහොතක් දෙන්න ජාතික ජල සම්පාදන හා ජලාප වහන මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී ආර් එච් රුවිනි මහත්මිය දුරකථනයෙන් නිෂ්පාදක කණ්ඩායම කියන අය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරමින් ඉන්නේ කියලා විශේෂ පණිවිඩයක් තියෙනවා. කොහොමනත් අපි අපේ වාර්තාකරුවන් මේ වෙද්දී තොරතුරු සොයා බලමින් ඉන්නේ විඳන ප්‍රසාද් කරුණාරත්න කොළඹ ප්‍රදේශය ආශ්‍රිත තත්ත්වයේ සොයා බලමින් ඉන්නේ. විඳන අපිට පුළුවන් කතා කරන්න. විඳන लोकवर्ण मध्यस्थान आसन्न विशेष सदाहन कले तो मे तमाइ कोलम नगर तुल सामान्य कार्य बहुलम प्रदेश सलकानट पुलवान विशेषम कोलम कोटुव दुंग्रिय पुल आसन्न वगेम कोलम बस्नेवदुंपल आसन्न सिट क्रियात्मक वन सियलुम मगी प्रवाहन सेवाबान सह मे कोलम नगर तुल सेवाबान ही निरतवन जनताव
අද දවසේදී සිය රාජකාරී අවසන් කිරීමෙන් අනතුරුව සිය නිවෙස් බලාපිටත් යාමේ ප්‍රධානතම මෙහුම් නගරය බවට පත්ව තිබෙන කොළඹ නගරයේ ප්‍රධාන ස්ථානයක සිටයි කතා බහ කරන්න සිදු වෙ තිබෙන්නේ විදුලිය පුර දිවයින පුරා සිදු වූ විදුලිය බිඳ වැටීමත් සමග අද දවසේදී බොහෝ මාර්ගවල තිබෙන ආලෝක සංඥා කොළුණු ක්‍රියාත්මක නොවීම හරහා අපට රථවාහනවල සුළු තදබදයක් දැක බලා ගැනීමේ අවස්ථාව උදා වී තිබෙනවා විශේෂයෙන්ම කාර්යාලවල සේවය කළ බොහෝ පිරිසක් සිය නිවෙස් බලා යාම සඳහා ප්‍රවිෂ්ඨ වන අවස්ථාවක තමයි දිවයින පුරා විදුලිය බිඳ වැටීම සිදු වී තිබෙන්නේ කොහොම නමුත් කොළඹ නගරය තුළ මේ මොහොත වන විට මද වශයෙන් අපට දැනග බලා ගන්නට පුළුවන් මේ මාර්ග සංඥා කුළුණු ක්‍රියාත්මක නොවීමත් එක්ක පොලිසිය තමයි ඒ කටයුතු සිදු කරමින් පවතින්නේ යුහුසුලුව පොලිසිය කටයුතු කරමින් සිටනවා මේ මොහොත වන විට සිදු වී තිබෙන මේ මාර්ග තදබදය වාහන තදබදය අවම කිරීම සඳහා සියලුම දිශාවන්ට ගමන් කරන ලබන බස් රථ සේවාවන් සහ පොදු මගී ප්‍රවාහන සේවාවන් ඒ වගේම කාර්යාල සේවකින් ගමන් ගන්නා වාහන මේ සියල්ලක්ම මේ මොහොත වන විට කිසියම් විදිහකට රථ වාහන තදබදයකට ලක්ව තිබෙන ආකාරය අපි දකින්නේ ඇති වී තිබෙන විදුලිය බිඳ වැටීමත් සමග සඳහන් කළ යුතුයි බොහෝ මාර්ගවල තිබෙන මාර්ග සංඥා ආලෝක කුළුණු ක්‍රියාත්මක වන්නේ නැහැ මේ හේතුව නිසා තමයි මේ තත්වය අපට දැක බලා ගැනීමට අවස්ථාව උදා වී තිබෙන්නේ අපි සූදානම් නිවුස් ෆස්ට් කණ්ඩායම මෙවැනි සිදුවීම් සිදු වී තිබෙන ස්ථාන වෙත ගොස් අද දවසේදී මේ විදුලිය බිඳ වැටීම පිළිබඳව සම්පූර්ණ තොරතුරු නිවුස් ෆස්ට් ප්‍රධාන ප්‍රතිප්‍රකාශය හරහා ගෙනෙන්නට එතෙක් සමු ගන්නවා නිවුස් ෆස්ට් වෙනුවෙන් මම වින්දන ප්‍රසාද් කරුණාරත්න සුති වින්දන ක්‍රිෂාන්ත රාජ අපිට මොහොතක් දෙන්න මේ වෙලාවේ නව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අපේ දුරකථනයෙන් සජීවීව සම්බන්ධ කරගන්නවා ඇමතුමනි ආයුබෝවන් ආයුබෝවන් ඇමතුමනි ආයුබෝවන් ඇමතුමනි අපිට පැහැදිලි කිරීමක් කරන්න දැන් ඇති වෙලා තියෙන තත්ත්වය සහ පවතින තත්ත්වය මොකක්ද අතර මම මේ ප්‍රදේශයේ ඉඳලා මේ තත්ත්වය සලකන වහාම नेशनल कंट्रोल रूम के बलवते मैं यहाँ पे अमात्य शिलेखम तुम्हें वसंत मैथिनियालू ज्येष्ठ निर्धारण लाइक अहमारग बड़ी काल मम पौत्रिको निरीक्षण करा मे तत्ते बंधव आप इंजीनियर वंश इतम विंसकर अभ्यास एक उत्साह के नियलन मे यहाँ तत्र बात कर बल मंडल सभापत्म पवा पौद्रिक मे स्थान अभिल मम मे मुहूर्त करें पीबीसी ने मैं विश्वास करवा अपे इंजीनियर वंश पवसन आकार कि पमन मे यहाँ पत्र पुलवांग मे के वगे मम अपे मतलेखम तुम्हें उपदेश मे सिद्धिवीम पिली बंधव विशेष निरीक्षण कारण अनावरण करावे अभी विश्वास कर මේ අර්බුදයක් මතුවලා තියෙනවා ඒක ජන සමාජය මේ ඇතුලේ මේ පාරේ විශාල ට්‍රැෆික් එකක් තියෙනවා සමාජයක වතුර නැහැ ඒ නිසා මම මේ රටේ පුරවැසියන්ගෙන් ඉතාම පුරවැසියන් වෙත ඉතාම නිහතමානීව කනගාටුව ප්‍රකාශ කරනවා අද පිළිබල බල අමාත්‍යවරයා වශයෙන් වැඩ බාරගෙන හරියටම දවස් 5යි ආගද මේ පස්වෙනි දවස නිසා මේ නමුත් මමගේ සිවිලවර කටයුතු පස්සක දමලා प्रकाश करना उत्साह
අපි සහයෝගය ඉල්ලා සිටිනවා මේ පිළිබඳව මේ මේ ඔබ දක්වන උනන්දුව අපි අගය කරනවා. අමරශ්‍රී ඔබට තියනද යමක් අහන්න? ඔව් ගරු එමතුමනි දැන් අර කමිටුව පත් කිරීම පිළිබඳව ගත තීරණ ඉතාම හොඳයි. මොකද මීට කලින් සිදුවීමේදීත් ඔබතුමා අර කල් කිව්වා වගේම කමිටුව පත් කළා තිබුණා. නමුත් ඒ වார்த்தාවේ එතනින් එහාට ක්‍රියාත්මක වුණු බවක් පේන නැහැ. මම හිතන්නේ මම ඉතිහාසයට වගේ කියන කෙනෙක් නෙමෙයි. ඔව් වර්තමානයේ සහ අනාගතයට වගේ කියන මතුවරේ. ඉතින් මම යම් තීන්දුවක් ගන්න ඉතාම වගකීම් සහගතව ඉතින් මේ කමිටුව පිළිබඳවත් මේ වார்த்தාව පිළිබඳවත් මේ පිළිබඳව මම පූර්ණවක් කියව මට තියෙනවා. මම අපේ අමාත්‍ය ශිලිකම්තුමි ඉතාම මේ මේ ඉතාම කාර්යක්ෂම ඉතාම විනයගරුක මේ ලේකම්වරියක් ඉන්නේ වසන්ත පෙරේරා මැතිණිය. එතුමිය මේ සම්මානය ක්ෂණිකව ඒ පියවර ගන්න ලැබුවා. අපි මේ පූර්ව නිගමන වලට එන්නේ නැතුව අපි දෙය බලමු මේ පිළිබඳ සම්පූර්ණ වගකීම මේ අමාත්‍යවරයා වශයෙන් කමිටු වාර්තා පිළිබඳව මේ වගේ මම බාර ගන්න ඕනේ. ඒක මම කාට පැමිණිලි කරන සුදුරන්නේ නැහැ. හරිව වැරදි. හොඳයි බොහොම ස්තුතියි ඇමතුමනි ඔබට වැඩ බාර අරගෙන දින කිහිපයක් තුල පැවරෙන්නේ රටම විදුලියෙන් අකර්මණ්‍ය වූ අවස්ථාවක් පිළිබඳව සොයා බලන්න අපි කොහොම වුණත් අද මේ වාර්තා කරනවා වගේම ඇත්තරම මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ කියන එක ජනතාවට කියන්න බැදිලා ඉන්නවා ඒ නිසා අපි ඒ තොරතුරු පිළිබඳවත් උනන්දුවෙන් ඉන්නේ ක්‍රිෂාන් රාජ් අපිට පුළුවන් නාඩලා වීරීදිගල් මින් තඩේ ஏற்பட்டிருக்கும் நிலையில் அதற்கான காரணம் என்னவென ஆராய்வதற்காக புதிதாக குழு ஒன்றை நியமிப்பதற்கு மின்சக்தி அமைச்சர் தீர்மானித்திருக்கின்றது. புதிதாக நியமிக்கப்பட்டிருக்கும் மின்சக்தி அமைச்சர் டாலர் சலகபெரும நேரடியாக தொலைபேசி ஊடாகமுடன் இணைந்து கொண்டிருந்தார். அவர் சில முக்கியமான தகவல்களை வழங்கியிருந்தார். 2016 ஆண்டிலும் இவ்வாறான ஒரு மின் தடை ஏற்பட்டிருந்தது. அதற்காகவும் ஒரு விசாரணை குழு நியமிக்கப்பட்டிருந்தது. தற்போது அதே போன்றதொரு மின் தடை நாடளாவிய ரீதியில் ஏற்பட்டிருக்கும் நிலையில் இதனை வளமைக்கு கொண்டு வரும் அதே வேளையில் அது குறித்து ஆராய்வதற்காக விசாரணை குழு ஒன்றை நியமிப்பதற்கு ஆலோசனை வழங்கியிருப்பதாக மின்சக்தி அமைச்சர் டாலர் சலகபெரும கூறியிருந்தார். மின்சக்தி அமைச்சின் செயலாளருக்கு இது தொடர்பான ஆலோசனைகள் வழங்கப்பட்டிருக்கின்றன. இந்த குழு நாளை காலை கூட இருக்கின்றது. ஒரு வாரத்திற்குள் இந்த மின் தடை ஏற்பட்டமைக்கான பின்னணி தொடர்பில் ஆராய்ந்து அறிக்கை சமர்ப்பிக்குமாறு மின்சக்தி அமைச்சர் கோரிக்கை விடுத்திருப்பதாக அவருடன் நேரடியாக இணைந்து கொண்டு குறிப்பிட்டிருந்தார். இந்த மின் தடை ஏற்பட்டமைக்கான காரணம் தொடர்பில் ஆராய்கின்ற அதே வேளையில் நாடளாவிய ரீதியில் ஒரு நெருக்கடி நிலையும் தற்போது ஏற்பட்டிருக்கின்றது. வீதி சமிஞ்சை கட்டமைப்புகள் செயலிழந்திருக்கின்றன. மின்சார விநியோகம் துண்டிக்கப்பட்டதால் நீர் விநியோகமும் தடைப்பட்டிருக்கின்றது. நீர்வளங்கள் வடிகால் அமைப்பு சபை ஒரு முக்கியமான விடயத்தை குறிப்பிட்டிருந்தது. குழாய் மூலமான நீர் விநியோகத்தை வளமை நிலைக்கு கொண்டு வருவதாக இருந்தால் மின்சாரம் வளமைக்கு திரும்பி 3 அல்லது 4 மணித்தியாலங்களின் பின்னரே அதனை வளமைக்கு கொண்டு வர முடியும் என கூறப்பட்டிருந்தது. கடந்த முறை அதாவது 2016 ஆண்டில் ஏற்பட்ட மின் தடையின் போது ஒரு நாளின் பின்னரே மின்சாரம் வளமைக்கு திரும்பியதாக கூறப்படுகிறது. இன்றைய தினம் சில மணித்தியாலங்களுக்குள் அதனை வளமைக்கு கொண்டு வர முடியும் என மின்சார துறை சார்ந்த அமைச்சர் நம்பிக்கை வெளியிட்டிருக்கின்றார். இலங்கை மின்சார சபை ஊழியர்கள் அதிகாரிகள் அதற்கான பிரயத்தனத்தில் ஈடுபட்டு வருகின்றார்கள். வசந்த் අපිට මේ දර්ශන වලින් පැහැදිලිව පේනවා බොහෝ කටයුතු අකර්මණ්‍ය වෙලා තියෙන්නේ කියලා. කොහොමනත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවත් නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ කියන්නේ තොරතුරු කියන කලින් අපි ඔබට සඳහන් කළා ජල සැපියුමට දිවයින පුරා බාධා මතුව තිබෙන බව. ඒ කියන්නේ තොරතුරු දැනගන්න අප දැන් සම්බන්ධ කරගන්නවා ජාතික ජල සම්පාදන හා ජලාප වහන මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී ආර් එච් රුවිනි මහතා. ආයුබෝවන්. ආයුබෝවන්. ඔව් අපිට දැන් මේ පිටුලිය ඔව් ඔව් विशेष प्रमुख मत विद्युत लादेनवाईक अभिलाकन जनरेटर वाली अंदर जल पवित्रागारे पोरण भंडार यदि प्रदेश जल तपेन जल पवित्रागारे क्रियात्मक बंपुक जल पवित्रागारे जल लाधी सिद्ध करो जनरेटर स्थान वाली जल लाभ सिद्ध करो अभी स्थान वाली प्रधान लाधी में गुहत विशेष ආරෝග්‍යශාලා වලට ජල සැපීම කණ්ඩායම් කරගෙන යනවා නල මාර්ගයේ හෝ බෞද්ධ මොගි හොඳයි බොහොම ස්තුතියි ඔබට
මා ඔබට සඳහන් කළා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල නිවේදනයක් නිකුත් කර තිබෙන බව. එහි සඳහන් වන්නේත් කෙරවල පිටිය ග්‍රීට් උපපොලේ අද පස්වරු 12:35ට පමණ ඇති වූ තාක්ෂණික දෝෂයේ හේතුවෙන් දිවයින පුරා සිදු වූ පූර්ණ විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින අතර හැකි ඉක්මනින් රට තුළ විදුලිය සැපයුමද යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව විදුලි බල අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම විදුලි බිඳ වැටීම හේතුවෙන් මහජනතාවට සිදුව ඇති අපහසුතාවය පිළිබඳව විදුලි බල අමාත්‍යාංශය කනගාටුව පළ කරයි යනුවෙන්. මේ තමයි දැන් නිකුත් කළ රජයේ නිල නිවේදනයක දැක්වුනේ. අපි සූදානම් මේ පවතින තත්ත්වය පිළිබඳව තවදුරටත් ඔබට තොරතුරු වාර්තා කරන්නට රූපවාහිනී මාධ්‍ය වගේම අපගේ සිරස FM, YFM, ඒ වගේම ශක්ති FM ගුවන්විදුලි නාලිකා, ඒ වගේම අපගේ නිල Facebook පිටුව හරහා අපි මේ තොරතුරු වාර්තා කරන්නේ මේ වෙලාවේ විදුලිය බිඳ වැටීමත් එක්ක කිසියම් වූ මාධ්‍යකින් ඔබට මේ තොරතුරු ලබා ගත හැකි නිසා ඒ වගේම අපි මතක් කරනවා අපේ සිංහල ඉංග්‍රීසි දෙමළ භාෂා තුනෙන්ම ඔබගේ අතේ තියෙන ජංගම දුරකථනයට කෙටි පණිවිඩ හරහාත් මේ තොරතුරු අපි සපයනවා. ඔබට හැකියාව තිබෙනවා News First පුවත් ලබා ගන්න ඔබේ ජංගම දුරකථනයට එය සක්‍රිය කර ගැනීමෙන් මේ තොරතුරු ඔබට දැනගැනීමේ හැකියාව තිබෙනවා. රැඳී සිටින්න ප්‍රවෘත්ති වාර්තා කරන ප්‍රමුඛයා සූදානම් මේ පිළිබඳව සවිස්තර තොරතුරු ඔබට දිගින් දිගටම වාර්තා කරන්නට.